අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය ජල බිල 70%කින් ඉහළට IMF තවත් සාකච්ඡාවක් බදාදා මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ තොරතුරු සඳුදා ලවා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වෙනි තැනට දකුණු ආසියාවෙන් 2 වෙනි තැනට රංජන්ට පූර්ණ නිදහස ලැබෙයිද රංජන් නිදහස් කිරීමේ අරගලය අවසන් නැහැ තවත් අරගලයක් තියෙනවා සජිත් කියයි අදත් ඉන්දන පොලිම් බස් දහවණය 125යි ඉන්දන දුන්නේ නැත්නම් සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අසීරුයි ප්‍රවාහන සංගම් කියයි නොරච්චෝලෙ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යලි සක්‍රීය කරයි විදුලි කැපිල්ල අඩු වේද නිල්වලා ගඟේ ගිලුණු තරුණයෙකුගේ පෙම්වතියද ජීවිතය අත්හරි තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් කිසිදු වේශ නිරූපණයක් සිදු නොකර මිස් ඉංග්ලන්ඩ් තරගාවලියේ අවසන් වටයට ආ මෙලිෆා මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට සැප්තැම්බර් මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජලගාස්තු ඉහළ නැන්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. සැප්තැම්බර් මාස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජලගාස්තු ඉහළ නැන්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අගෝස්තු මාස 25 වන දිනට අදාළව ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුක්තවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. පරිභෝගික කාණ්ඩ 12ක් යටතේ මෙම ජලගාස්තු සංශෝධනය සිදු කර තිබෙනවා. ජල සම්පාදන සේවා ගාස්තුව ජල පරිභෝජන ඒකක සංඛ්‍යාව අනුව තීරණය වනු ඇත. ඕනෑම පරිශ්‍රයක ජලගාස්තුවට පරිහරණ ගාස්තුව මාසික සේවා ගාස්තුව අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුළත් වෙනවා. ජලගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පීඑල් පද්මනාත මෙලෙස අදහස් පළ කළා. ඒකක 15ක් පාවිච්චි කරන පාරිභෝගිකයෝ 60%ක් ඉන්නවා. එතකොට මේ පාරිභෝගිකයන් සඳහා අපි අය කරේ රුපියල් 310ක ගාස්තුවක්. දැන් අලුතෙන් අපි අය කරන ජල ගාස්තුව රුපියල් 705ක් එනවා. ඒ අනුව ලීටර් 500ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකුට දිනකට රුපියල් 10ක් කලින් අපි අය කරේ අලුත් අය ක්‍රමය අනුව 23.50ක් රුපියල් 24ක විතර ප්‍රමාණයක් දවසකට ජලගාස්තු විදියට ගෙවන්න සිද්ධ වෙනවා. පරිහරණ ගාස්තුව රුපියල් 20ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එකක 25 දක්වා. සේවා ගාස්තුව රුපියල් 300ක් විදියට සංශෝධනය කරලා තියෙනවා. මෙතෙන්දී විශේෂයෙන්ම සමුද්දිලාභීන් සහ ජාතු ජනාවාස පාරිභෝගිකයන් සඳහා පරිහරණ ගාස්තුවේ කිසිදු අපි සංශෝධනයක් කරලා නැහැ. නමුත් අපි අර සේවා ගාස්තුව රුපියල් 50ක් තිබ්බ සේවා ගාස්තුව රුපියල් 100ක් දක්වා රුපියල් 50කින් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී ගෘහස්ථ පාරිභෝගිකයෙකුට රුපියල් 705ක විලක් එනකොට ඒකක 15ක් සඳහා සමුද්දිලාභීකට එන රුපියල් 250යි. සමුද්දිලාභීෙක් නම් ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරපු සමුද්දි කාඩ් පත ගෙනල්ලා ජල සම්පාදන මණ්ඩලෙ ලියාපදිංචි වෙන්න අපිට ඔබට සමුද්දි ක්‍රමයට ජලගාස්තුව ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වතු ජනාවාසවල පදිංචි ජනතාව සඳහා සේවා ගාස්තුවේ රුපියල් 50 තිබ්බ එක 100ක් වටිනාකමට වැඩි කරලා තියෙනවා. මොකද මේ අපේ වියදම් වැඩිවීමත් එක්ක කොහොමද සැප්තැම්බර් මාසය තුල ජලගාස්තු වැඩිවීම සිද්ධ වෙනවා. මලපවන ගාස්තුත් ඒ සමගම වැඩි වෙනවා. ජල බිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජනතාව දැක්වේ මෙවන් අදහසක්. බිල් ගේවගේව තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ. අපිට හිතා ගන්න බැරි විදිහට වැඩි වෙලා තියෙන්නේ ඉතින්. මානසික ඇත්තට වැටලා ඉන්නේ මිනිස්සු. ජීවත් වෙන්න බැරි මිනිස්සුන්ට. බිල් ගේවන්නත් දැන් සල්ලි තියෙන්න බෑ. සල්ලි කියන්නේ මොනවද වැඩක් පලක් කරගන්න නැතුව මොනවද කරගන්න විදියක් නැහැ. උඩ උඩ ඉන්න කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බිහිලත් අපිට ගෙවන්නේ. ඒකනේ වැඩි කරන්නේ. අමාරි බොහොමාරි. ඒ මොකද මෙයා වැඩි වෙනකොට අපි පඩිය වැඩි වෙන්නේ නෑනේ. හිඟන්නේ තුනත් අවශ්‍යම දේ තමයි වතුර කියන්නේ. ඒකත් වැඩි කරලා දැම්මා නම් ඉතින් ගඟ වලටයි නැත්නම් මේ අල වලටයි කියලා පයින් තමයි ඉන්නේ. පැනල මැරෙන්න යනවා. විදුලි බිල එහෙන් යනවා. වතුර බිල එහෙන් යනවා. හාල් කීයද? පරිප්පු කීයද? එව්වක් කළා බලද්දි වැඩක් නැහැනේ කතා කරලා. මෙයාලා දන්නේ නැතුව නෙමෙයිනේ. මෙයාලා මොකද මෙයාලා පිට රටින් ආපු කට්ටියද නෑනේ. අරාබියෙන් ආපු කට්ටියද නෑනේ. පඩියෙන්නුත් භාගෙත් තමයි හම්බ වෙන්නේ. ඒකෙන් ද බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. දැන් චන්දි දීපින් දන්නේ මෙහෙම කට්ට ගන්න මේ මිනිස්සුත් එක්ක. ඉතින් අපේ වැරදි ඉතින් අපිම ගහ ගන්න ඕන අපිට. ඉන්දර නැති නිසා අද දිනේ බස් දහවණේ වූයේ 125ක් පමණක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඉන්ධන දුන්නේ නැතිනම් සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමත් ගැටලු සහගත බවයි ප්‍රවාහන සංගම් පවසන්නේ. මෙතර පසුගියදා අක්‍රීය වූ නොරචෝලේ ලක්විජය ගල්ලංගිරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යලි ජාතික පද්ධතියට එක් කර තිබෙනවා. යලිත් ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව දිගු පොලිම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නැතිකම හමුවේ වසා දමා තිබුණා.
නිසා යලිත් රට තුල ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අද දින බස් දහවන කටයුතු 125ක් දක්වා අඩු කිරීමට සිදු වූ බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. තාමත් ඉන්ධන අවධාරීමේ කටයුතු පටන් අරගෙන නැහැ. පෞද්ගලික බස් රථ අද දිනේ 125ක වගේ ධාරිතාවකින් තමයි ධාවනය වෙන්නේ. දුරගමන් සේවා බරපතල විදිහේ කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම කෙටි ගමන් සේවාවලත් බස් රථ 125ක් වගේ ප්‍රමාණයක් තමයි ධාවනය සිදු වෙන්නේ. අපිට ෆුල් ටෑන් ලබා දෙන්න අපි කියා කර වැඩිපුර හරි ගෙවලා ඒ ඩීසල් ටික ලබාගෙන මේ తాවකාලික තියෙන තදබදේ අපි ඉවත් කරන්න කටයුතු කරන්නම්. ඩීසල් හම්බුනේ නැත්නම් අපිට සඳ දුවන්න වෙන්නේ නැහැ. ඉන්ධන ලබා දුන්නේ නැත්නම් සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමත් ගැටලු සහගත බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ. මේ වෙනකොට අපිට පාසල් ළමුන් ප්‍රවාහන සඳහා ශ්‍රී ලංකම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම නතර කරලා තියෙනවා. ඉන්ධන නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට ලැබෙන ප්‍රමාණය ඒගොල්ලන්ගේ බස් වලට විතරක් කියලා ප්‍රමාණවත් කියලා කියනවා. ඉතින් එහෙම වුණොත් අපිට දැන් අද 27 28 දින දෙකේවත් අපිට ඉන්ධන නොලැබුණොත් 29 වෙනි සඳුදා ඉඳලා පාසල් දරුවන් ප්‍රවාහනය කරගන්න බැරුව යනවා. මේ අතර ඩීසල් පෙට්‍රල් හා භූමි තෙල් ඇතුළු සියලු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව අද ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. සපුගස්කන්ධ පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මෙහි දැක්වුණා. ඒ අනුව ඩීසල් පෙට්‍රල් හා භූමි තෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ධ පිරිපහදුවේ නිෂ්පාදනය වන බවයි එම ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වුණේ. එමෙන්ම ආනයිනික ඉන්ධන කොළොන්නාව හා මුතුරාජ වෙල තෙල් තොග ගබඩාවල පවතින බවත් එහි දැක්වුණා. ඉදිරි තෙල් සැපයුම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මෙවන විටත් සිදු කරමින් පවතින අතර ඉන්ධන නැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් කිසිදු අනිසිබියක් ඇති කර නොගන්නා ලෙසත් ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර නොරච්චොල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක් වූ පළමු චලන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට යළි එක් කර තිබෙනවා. මෙගාවොට් 270ක ධාරිතාවයක් ඊ රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක වූ බවයි විදුලි බල මණ්ඩලයේ මාත්‍රි ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඇන්ඩ්‍රූ නවමුනි පැවසුවේ. දෙවැනි ජලන යන්ත්‍රයේ අලුත් වැඩියා කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. විදුලි කප්පාදු කාල සීමාව පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ජල විදුලිය උත්පාදනයේ ඉහළ නැංවීම හා ඩීසල් හෝ නැප්තා ඉන්ධන ලබා දෙන ප්‍රමාණයන් අනුව විදුලි කප්පාදු කාලය අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ. ලංකා විදුලි බල මණ්ඩලයේ බලාකාර සතුව පැවති ඩීසල් සංචිත අවසන් වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ජල විදුලි උත්පාදනය 60%ක් දක්වා ඉහළ නැංවුවා තිබෙනවා. ජල විදුලි බලාකාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 6ේ ජල මට්ටම 74% දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමේ සභාපති අනිල් රංජිත් පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල් අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි. විදුලි බිල සංශෝධනය ඇතුළු සමහර තොරතුරු ලබන සඳුදා ලබා දෙන ලෙසයි මූල් අරමුදලේ නියෝජිතයින් මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ නියෝජිතයින් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියා. ඒ අනුව එහි මූලික වටේ සාකච්ඡා පැවැත්ුණේ පසුගිය 24 වනදායි ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙහි දෙවන වටේ සාකච්ඡාවක් ඊයේ දින පැවැත්ුණා. ඉදිරි සාකච්ඡා සඳහා විදුලි බිල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාකාරය ආශ්‍රිත අතිරේක තොරතුරු ලබා දෙන ලෙසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙම සාකච්ඡා වටේදී ඉල්ලා ඇත්තේ. ඒ අනුව එම තොරතුරු එළමෙන සතුදා වන විට ලබා දීමට එකඟතාවය පළ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ සාකච්ඡාවට එක් වූයේ සූම් තාක්ෂණය ඔස්සේ. දෙපාර්ශ්වයේ ධනාත්මකව අදහස් හුවමාරු කරගත් අතර තවත් වටේ සාකච්ඡාවක් එළමෙන බදාදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධානතම තීරකයා බවට චීනය පත්ව තිබෙනවා. ඊට හේතුව අපේ ප්‍රධානතම ණය හිමිකරුවා වනුයේ චීනය නිසායි. අමෙරිකා ඩොලර් බිලියන 10කට ආසන්න ප්‍රමාණයක් අප චීනයට ගෙවිය යුතුයි. දැන් චීනයේ සූදානම කුමක්ද? ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වේවිද? ලෝකයේම චීන ණය ගැන කතා කරන අවස්ථාවක්. චීනයේ ලෝකේ බොහෝ රටවලට ණය ලබා දී තිබෙනවා. දල වශයෙන් චීනය ලෝකේ රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්ම වූ ණය ප්‍රමාණයක් මේ පසුගිය කාලය තුල ලබා දී අවසන්. අපේ රටත් චීනෙන් ගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10කට වැඩි කියලායි වාර්තා වන්නේ. එහෙත් මෙම ප්‍රමාණය
සත්‍ය ගණනමද යන්න නිශ්චිත නැහැ. මීට වඩා මේ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. නෙළුම් කුලන, නෙළුම් පොකුණ, මත්තල ගුවන්තොටුපළ සම්මන්ත්‍රණ ශාලාව, හම්බන්තොට වරායත් චීන ආධාරයි. දැන් පවතින තත්ත්වයේ අනුව චීනය මෙම ණයවලට හිලව් කිරීමට තමන්ම ණය දී ඉදි කළ මෙම ව්‍යාපෘතිවල අයිතිය ඉල්ලනු ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ අපට මෙසේ ප්‍රකාශ කළා. गमन करा उदाहरण अंबंट वराय आश्रित पवती कल्पना करो नय मुदल गवीम पिलीबंद लंकाव जम्मा अवस्था चीन मूलिक वशेम बद्धट අනුනම බද්දට ලබා ගැනීමක් සිදු කරා. මේ ආකාරයට චීනය සමහරක් විට ණය ප්‍රතිරූප ගත කිරීම කරණයේදී බොහෝ විට යම් යම් වත්කම් ඉල්ලා සිටීමක් කිරීමට උවත් ඉඩ තියෙනවා. අනෙත් රටවල් කරනවා මෙන් පොලි ප්‍රමාණය හෝ ජීවන කාලය දික් කිරීම හෝ පොලි ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රියාවලිය වෙනුවට. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ චීනය තවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට ණය ලබා දීලා තියෙනවා. එවැනි රටවල් ලංකාව මින් යම් ණයගීමට අදාළව මෑත කාලයේදී විශාල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මෙවන් තත්ත්වයක් තුළදී බොහෝ විට චීනය මේ සියල්ල සලකා බලලා ලංකාවේ ණය ප්‍රතිරූප ගත කිරීමට අවතීර්ණ වේවි කියලා හිතනවා. එසේම චීනෙන් ගත් ණයවලට හිලව් කිරීමට යාමේදී අද මෙම අසාර්ථක ව්‍යාපෘති ඒ ණයට දැන් සමාන වෙන්නේ නැහැ. තම ණය වෙනුවෙන් මෙරටින් තවත් නිශ්චල වත්කම් චීනයට පවරා දීමට බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙනවා. ආර්ථික විශ්ලේෂකින් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව දරන්නේ එවැනි මතයක්. එසේ වුවහොත් හම්බන්තොට වරාය දැන් චීනයේ සතුව ඇති ආකාරයට මෙරට වත්කම් වලින් යම් සැලකිය යුතු ප්‍රමාණයක් අපට චීනයට ලබා දීමට සිදුවේද යන්න පිළිබඳව අප දැඩි අවධානයකින් සිටිය යුතු බවයි මතක් කළ යුත්තේ. අදවන විට චීනයේ පොහොර නැවට පමණක් පොහොර නැතිවම ගෙවා ඇති මුදල රුපියල් කෝටි 250ක්. වසරකුත් මාස 7කට ආසන්න කාලයක් සිරගතව සිටි රංජන් රාමනායකට ඊයේ ජනාධිපති සමාව හිමි වුණා. නමුත් එලෙස හිමි වූයේ අර්ධ නිදහසක් පමණයි. යනුවහුට පාර්ලිමේන්තුවට තරඟ කළ හැකිද නැද්ද පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාපරේගෙන් අප විමසීමක් කළා. කෙසේ වෙතත් රංජන් රාමනායකට තවත් මාස 5කින් පසු පූර්ණ නිදහස ලැබෙනු ඇති බවටයි වාර්තා වන්නේ. අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශයක් සිදු කළ බවට වන චෝදනා මත 2021 ජනවාරි මාස 12 වනදා හිටපු අමාත්‍ය රංජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් හිමි වුණා. එමෙන්ම වසර 7කට සිය ප්‍රජා අයිතියද අහෝසි කිරීමටයි එහිදී නියම වුණේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊයේ දින කොන්දේසි කිහිපයකට යටත්ව රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දුන්නා. අපිට දැනගන්න ලැබී තිබෙන ආකාරයට රංජන් රාමනායක මැතිතුමාට මේ ලැබී තිබෙන නිදහස අර්ධ නිදහසක්. එතුමාට 34 දෙක වගන්තිය යටතේ අවස්ථාව ලැබුණා නම් එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හිමි වෙනවා. ව්‍යවස්ථාවේ එම වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට යම්කිසි වරදකට පාත්‍ර වූ තැනැත්තෙකුට පූර්ණ සමාව හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ ලබා දිය හැකි. නැතිනම් එම නොසුදුසුකමේ කාල සීමාව අඩු කළ හැකිය යන්නත් 34-2 වගන්තිය ප්‍රකාරව දැක්වෙනවා. මෙලෙස කොන්දේසි සහිතව සමාව ලබා දීම තුලින් රංජන් රාමනායකට පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් නැහැ. අප ඒ පිළිබඳව ප්‍රවීණ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේගෙන් විමසීමක් සිදු කළා. ජනාධිපතිවරයාට සමාව දීම සම්බන්ධව බලතල තියෙනවා 34-1 ව්‍යවස්ථාවේ 34-1 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. අවශ්‍ය නම් සම්පූර්ණ සමාවක් දීමට, එහෙම නැත්නම් කොන්දේසි සහිත සමාවක් දීමට. ඒකෝට මේ අවස්ථාවේදී රංජන් රාමනායක මහතාට ලබා දී ඇති සමාව කොන්දේසි රහිත සමාවක් නම් ඔහුට නැවත
ජනාධිපති සමාවක් 2012 වර්ෂයේදී හිමි වුණා. එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මෙලෙස ජනාධිපති සමාව ලබා දුන්නා. නිදහස් වූද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දේශපාලනයේ කිරීමට ඒ අනුව අවස්ථාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් නිදහස ලැබී මාස 6කට පමණ පසු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දේශපාලනයේ කිරීමේ සහ ඡන්දයකට ඉදිරිපත් වීමේ අයිතිය සමග පූර්ණ නිදහස හිමි වුණා. මේ අතර මෙලෙස රංජන් රාමනායකද තවත් මාස 5කට පමණ පසුව සියලුම අයිතීන් සමග පූර්ණ නිදහස ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. රංජන් නිදහස් කර ගැනීමේ අරගලය තවමත් අවසන් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ වන විට ඔහුට ලබා දී ඇත්තේ අර්ධ නිදහසක් බැවින් පූර්ණ නිදහස ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එතුමව එළියට දාලා තියෙන්නේ බාගේ නිදහසට. ඇයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවේ එක ඈ වගන්තිය යටතේ තමයි එතුමව එළියට දාලා තියෙන්නේ. මොකද ඒකේ තේරුම? ඒකේ තේරුම සිරගතව සිටින්නට තිබුණු ඒ ඉතිරි කාලය විතරක් අයින් කරලා තියෙනවා. ඒකට කියන්නේ රෙමිෂන් කියලා. නමුත් එතුමට ප්‍රජායිතිය නැහැ. එතුමට දේශපාලන අයිතිය නැහැ. එතුමට ඡන්ද இல்லන්න බෑ. ඒ නිසා එතුමට නිදහස ලබා දිය යුතුව තිබුණේ 34 වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය හරහා. ඒ නිසා මම මේ අවස්ථාවේ ඉතාමත් කාරුණික ඉල්ලීමක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. කරුණා කරලා රංජන් රාමනායකට සිවිල් දේශපාලන අයිතිවාසිකම් තිබෙන ආකාරයට අංග සම්පූර්ණ නිදහස මට ලබා දෙන්න. රංජන් රාමනායක මැතිතුමාට මේ දී තිබෙන නිදහස තුල ඡන්ද இல்லන්න බැරි වුණත් දේශපාලන අයිතිය නැති වුණත් සමගි ජන බලවේගයේ පක්ෂයේ නායකයා හැටියට මම අරන් තිනෝ තීන්දුව තුනක්. පළවෙනි තීන්දුව හෙට දවසේ ඉඳලා සමගි ජන බලවේගයේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරයෙක් හා සලකලා එතුමව අපි සහභාගී කරගන්නවා දිගින් දිගටම. සහභාගී වෙනව විතරක් නෙවෙයි නිත්‍ය සමාජිකත්වයේ රංජන් රාමනායක මැතිතුමාට අපි පිරිනමනවා. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් නිත්‍ය සමාජිකෙක් හැටියට අපි එතුමව පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ ප්‍රධානියා බවට රංජන් රාමනායක මැතිතුමාව අපි පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයට පැමිණ ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. මන්දපෝෂණයෙන් දකුණු ආසියාවේ 2 වන ස්ථානය හිමිවැත්තේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකීය දරුවන් මුහුණ දී ඇති මන්දපෝෂණ තත්ත්වය සොයා බැලීම සඳහා දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණයට අනුව ගෝලීය ලයිස්තුවේ 6 වන ස්ථානයට පැමිණ ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එම සංවිධානයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ මන්දපෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතරද 2 වන ස්ථානයට පැමිණ තිබෙනවා. රට තුල පවතින ආර්ථික අර්බුදයේ උග්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකීය දරුවන්ට එසේ අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරේයා අජේ මේ පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වී තිබෙනවා. කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරේයා අජේ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාව මානව සංවර්ධනය අතින් ඉතාම දීප්තිමත් රටක්, විශේෂයෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින්. නමුත් ශ්‍රී ලංකාව මේ වන විට විශාල අර්බුදයකයි සිටින්නේ. යුනිසෙෆ් සංවිධානයේ විදිහට අප ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් රැක ගැනීමට උදව් උපකාර කරන ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ළමා මන්දපෝෂණය අනුව සිටින්නේ 6 වන තැනයි. විශේෂයෙන්ම එම තත්ත්වය තවත් දරුණු විය හැකියි. රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් පවුල්වල ආදායම් තත්ත්වය පහළ යාම රටේ දරුවන්ගේ සෞඛ්‍යට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අප නැවත නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට උපකාර කරන්න කියලා. මේ අතර සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන් ඇතුළු බිත්තර සම්ගම් සමාජිකයින් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. කුකුළු කර්මාන්තයේ දෙන බිත්තර කර්මාන්තයේ දෙන සංගම නිලධාරී කණ්ඩායමක් ඉදිරිපත් කර කරුණු කෙරෙහි අපි අවධානය යොමු කරනවා. මීට පෙරත් මේ කරුණු පිළිබඳව වෙළඳැමතුමාටත් දැනුම් දීම කරා. මේ බිත්තර මිල යම් ආකාරයකට මධ්‍ය
මධ්‍යස්ථ මට්ටමකට සකස් කළ යුතුයි කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. මේ වෙලාවේ මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු කාරණයක්. අපි එන සතියේ වෙනකොට වෙළඳ අමාත්‍යතුමාත් ඒ වගේම අදාළ පාර්ශවත් සමග සාකච්ඡා කරලා බිත්තර වලට සහතිකමලක් නියම කරන්න බලාපොරොත්තු වෙනවා. නිල්වලා ගඟේ ජලපහරකට හසු වී දියගිලි අතුරුදන් වූ තරුණයින් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේවන විට සොයාගෙන තිබෙනවා. අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බබයි වාර්තා වන්නේ. පිටපැත්තර ප්‍රදේශයේ නිල්වලා ගඟේ උඩහ ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් 5 දෙනෙකු ජලපහරට හසු වී දියගිලි අතුරුදන් වී තිබෙනවා. ඉන්නෙක් කයිකුගේ දිවි බේරාගෙන ඇති අතර අනෙක් සිව් දෙනා දියගිලි අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. මිදිගම ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 12 දෙනෙකු අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වීමට පැමිණ ඇති අතර ඔවුන් මත්පැන් පානය කර ඇති බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. මෙලෙස දියගිලි අතුරුදන් වී ඇත්තේ දෙයියන්දර පෝරතොට අහංගම හා මොලිටියාන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 24ත් අතර වයස්වල පසුවන තරුණයන් සිව් දෙනෙකුයි. අතුරුදන් වූ පුද්ගලයන් සොයා ඊයේ දින සිට සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතින අතර අද දහවල් වන විට සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා. සෙසු දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර මෙලෙස අතුරුදන් වූ පුද්ගලයන්ගෙන් එක් අයෙකුගේ පෙන්වතියක් සිය පෙන්වතාගේ මරණය දරාගත නොහැකිව නිල්වලා ගඟේ අතු ගංගාවකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ගේටපල්ලේ තමයි ගඟ යන්නේ. නිල්වලා ගඟේ අතු ගංගාවක් කීරඹාර කියලා තමයි කියන්නේ. එතන ෆෝන් එකයි දාංගේ සෙරප්පු දෙකයි තිබ්බ නිසා තමයි සැකේට තමයි බල්ල තියෙන ගඟේ. අනික තමයි කියන්න තියෙන්නේ තරුණ තරුණියන්ට ඉක්මන් තීරණ ගන්න එපා. මොකද එහෙම තීරණයක් ගන්නවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා අනිත් ඉන්න සහෝදරයෝ විඳින වේදනාව ඒක කියලා නිම කරන්න බෑ. ඒක නිසා කල්පනාවෙන් ඉතින් ආදරය කරාට කමක් නැහැ. ඉක්මන් තීරණ ගන්න නැතුව දුරදිග හිතලා කටයුතු කරනව නම් ගොඩක් හොඳයි. අත්තනංගුවටගත් අර්ගලකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන පෙත්සමකට අත්සන් තැබුවා. ජාතික සම්පත් රැකගැනීම සහ ජනතා අයිතීන් වෙනුවෙන් සටන් කරන අත්තනංගුවටපත් අර්ගලකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද මහජන පෙත්සමකට අත්සන් තැබුණා. ඒ වෘත්ති සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් අපි දන්න මේ වෙනකොටත් රනිල් රාජපක්ෂ මෑණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මර්ධන අනපනත් වලට මුවා වෙලා මේ රටේ මෙතෙක් අරගල කරපු දූෂණයට වංචාවට මේ දූෂිත දේශපාලනට එරෙහිව අරගල කරපු අරගල කරුවන් එකිනෙකා එකිනෙකා අත්අඩංගුවට ගනිමින් තිබෙනවා. මේ මර්ධන අනපනත් නීති වහාම අකුල ගනිල්ල කියන පණිවිඩ දෙන් 2017 දී රනිල් වික්‍රමසිංහ පොරොන්දු වෙනවා ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්. ඒ වගේ මේ අහෝසි කරනතුරු ඒ ක්‍රියාත්මක නොකර ඉන්න පොරොන්දු වෙනවා. නමුත් ඒ පොරොන්දු වෙච්ච රනිල් විනට කඩන් වැටුණු ජනාධිපති ධූරේ පාවිච්චි කරමින් අද මේ රටේ අරගලකරුවන් මර්ධනය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. බුද්දලමේ ඉන්නා බූරුවේ ඒ බූරුවා මේ රටේ ඔක්සිජන් ඕනේ නැහැ කියපු මිනිහා දැන් කියනවා එදා 9 වෙනිදා සංදේශයක් පාර දෙන්න උතාගෙන ගියේ එක විතරයි නැත්නම් උන් ප්‍රහාරයකට කිසිදාක ලැහැත්තුන් නැහැ කියලා. එහෙම කියන මේ ගොම්බූරුවෝ මේ වෙනකොට මේ රටේ දේශපාලන මුවාවෙන් දේශපාලන තක්කඩිගමෙන් මේ රටේ උත්සය සම්පතිය සහ මේ සාමාන්‍ය මිනිස්සු මර්ධනය ලියලා ඉන්නවා. වැඩ මේ රටේ ජනතාව කන්න නැති වෙනකොට අරගල කරනවා. ඒ වගේම මේ රටේ සේවක රැකියා අහිමි වෙනකොට අරගල කරනවා. ආයතන විකුණනකොට අරගල කරනවා. ඒ අරගලය මර්ධනය කරන්න තමයි කල්තියා මේ රටේ අරගල කරුවන් මර්ධනය හමුවේ නිහඬ කරන්න හදන්නේ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මර්ධනය නවත්තන්න. අපි මර්ධනයට බය නැහැ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.